श्रीलंका टेस्ट क्रिकेट कंडायम कालयक आरंभक प्रतिकार क्रीडाक देशीय पल पेलपिटी हिटपु विश्वासवंत वगेम अद्दीम बहुलम आरंभक प्रतिकार तरंग पर्णविता पसुगि दवसक क्रिकेट पिटियट समुदेन तीर्णे कला කැකලින් ආපු තරංගයේ සෙසි කණ්ඩායමට තමයි වැඩිම කාලයක් සෙල්ලම් කළේ. ටෙස්ට් තරඟ 32කට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන අවස්ථාව ලැබුණත් දේශීය එක්දින පිටියේ ශතක 8ක් එක්ක ලකුණු 4600ක් ඉනිමක සාමාන්‍ය 43ක් එක්ක ලබා ගන්න තරඟට කවදාවත් ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ අවස්ථාවක් ලැබුණේ නැහැ. 2009 පෙබරවාරි 21 කරච්චි ක්‍රීඩාංගණයේ පාකිස්තානය එක්ක තිබුණු ටෙස්ට් තරඟෙන් ජාත්‍යන්තර පිටියට එන තරඟ අවසන්තාවට ටෙස්ට් තරඟයකට සෙල්ලම් කරන්නේ නව ශ්‍රීලන්තය එක්ක ඒ 2012 නොවැම්බර්වල. පළවෙනි ටෙස්ට් තරඟේ තමන් මුහුණ දුන්නු පළවෙනි පන්දුවෙන් ලකුණු නොලබාම උමා ගුල් හමුවේ දැවි යන තරඟ තමන්ගේ ටෙස්ට් ජීවිතයේ මුහුණ දෙන අවසන් ඉනිමේ ටීම් සෞති හමුවේ ලකුණු නොලබා දැවි යන්නේ ඒ ඉනිමේ තරඟ මුහුණ දෙන පළවෙනි පන්දුවටයි. මේ විදිහට බිඳුවෙන් ආරම්භ කරලා බිඳුවෙන් අවසන් කරන පර්ණවිතාන ටෙස්ට් ශතක දෙකක් එක්ක ලකුණු 1792ක් ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබා ගන්න සමත් වෙනවා. ශ්‍රී ලංකාව ස්ථාවර ආරම්භක ප්‍රතිකරුවෙක් සොයමින් ඉද්දී තරඟට අවස්ථාව ලැබුණත් පළු පෙළ පිටියේ පෙන්නපු හපංකම් ජාත්‍යන්තර පිටියට අරගෙන එන්න තරඟ ශ්‍රීලංකා කණ්ඩායමට පාකිස්තානයේදී එල්ලුණු ත්‍රස්ත ප්‍රහාරයේදී පපුවට තුවාල සිදුණු තරංග ඒ ප්‍රහාරය නිසා ලොකු ආතතියකින් හිටියා කියලා තමයි පස්සේ කාලෙදී කියලා තිබුණේ. 111 වෙනි ටෙස්ට් ක්‍රීඩකයා විදිහට ශ්‍රී ලංකා ටෙස්ට් වරන් ලබා ගන්න තරංග තමන්ගේ ඉහළම ටෙස්ට් ඉනිම විදිහට වාර්තා කරන්නේ ලකුණු 111ක් ඒ ඉන්දිය කණ්ඩායමට එරෙහිව. ශ්‍රී ලංකා පළමු පෙළ පිටියේ වැඩිම ලකුණු ලාභිය අතර ඉහළින්ම තමන්ගේ නම සටහන් කරගෙන සමුගත්ත පර්ණවිතාන අවසන් තරඟයට ක්‍රීඩා කළේ ටැමිල් යුනියන් කණ්ඩායමේ නායකයා වගේම පුහුණුකරු විදිහට. පළමු පෙළ පිටියේ ලකුණු 15000කට ලකුණු 60ක් අඩුවෙන් සමුගන්න මේ දක්ෂයාගේ දක්ෂතාවලින් ජාත්‍යන්තර පිටියේ අපිට හරියට වැඩක් ගන්න පුළුවන් වුණාද කියන එක නම් ප්‍රශ්නාර්ථයක්. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දේ සපිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකාව වෙතින් ඔබට සුබ දවසක්.